සුභ සන්දෑවක් වේවා. සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි ඔබ මේ සූදානම් වෙන්නේ. චක්‍රාවාට ලොක්ස් YouTube නාලිකාව හරහා තවත් ධර්ම දේශනයක් ශ්‍රවණය කරලා නිවන් මාර්ග සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ සැදී පැහැදී සිටින්නේ මේ මොහොතේ. සියලු දෙනාම নমස්කාරය කියන්නු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදයාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදයාමි, සුරහමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදයාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. පින්වත්නි, අද දින ඔබ සූදානම් වන්නේ
ලොවුතුරා අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ සිරි ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කිරීම සඳහායි. ඒ සඳහා අද මම තෝරා ගන්න ලැබුවා ඔබ කවුරු දන්න අසා තිබෙන සූත්‍ර දේශනාවක්. සූත්‍ර පිටකයේ සඳහන් මේ දේශනාවට කියනවා අක්කන සූත්‍රය කියලා. මේ අක්කන සූත්‍ර දේශනාව තුළ කන සම්පත්තිය අහිමි වෙන හැටි ආකාර 8කින් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කන කිච්චෝ ලෝකෝ කන කිච්චෝ ලෝකෝති වික්කවේ අසුතව අසුතව ප්‍රතඥෝ බාසුවා. මෙන්න මේ මෙහෙම කතාවක් ඇති වෙලා තියෙනවා භික්ෂුන් වහන්සේලා අතර. මේ කන කියලා වචනයක් තියෙනවා. මේ කන කියන වචනය නිතරම භාවිතා වෙනවා අසුත්වත් ප්‍රතඥ අය තුල. මේකේ හරයක් අර්ථයක් කිසි දෙයක් නොදැන ඒගොල්ලෝ භාවිතාවට ලක් කරනවා කියලා කියනවා. ලෝකේ ඉන්න මිනිස්සු කන කියන වචනය පිළිබඳව සාකච්ඡා කරනවා. හැබැයි මේ පුද්ගලයෝ කිසි කෙනෙක් මේකේ අර්ථය තේරුම දැනගෙන හිටියේ නෑ පිමුතු. එහෙමනම් නචකෝසෝ ජානාති කණං වා අක්කණං වා. මේකේ දෙපැත්තක් තියෙනවා. කන සහ අක්කන. කන කියන වචනේ තේරුම තමයි පින්වතුනි කපනවා කැපිය හැකි කියන එක දැනගන්න එක. කන මෙන්නේ කන සම්පත නැතිවීම. ඒ කියන්නේ මේ රාගය, දේශය, මෝහය නැති කරන ක්‍රමය, කපාහරින ක්‍රමය දන්නේ නැති එකට අපි කියනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිනවා අක්කන කියලා. එහෙනම් කන සම්පත්තිය කියලා කිව්වේ මොකද්ද? රාගය, දේශය, මෝහය නැති කරන්නට පුළුවන් බව දැන ගැනීමට ලක්වෙන එකට කන. එහෙනම් තව වචන දෙකක් තියෙනවා, සමය සහ අසමය. අපි දැන් සමත් කියලා කියන්නේ සිංහල භාෂාවෙන් සමත්. සමය. සමය අසමය. අසමය. සමය කියලා කියනවා සමත් වෙන එකට. කන සම්පත්‍ය කියලා කිව්වේ ඒකයි. සමය එහෙම නැත්නම් එයාට ඒ දේ ළඟා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. කන සමය. එතකොට අසම කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. සමත් නැහැ. අසමය. එතකොට කය කියන්නේ කී වචනය? අනිත් පැත්තේ වචනය ඒකේ කරන්නට බෑ කියන එක අක්කනු. අක්කනෝ අසමය. ඒ කියන්නේ කන සම්පත්තිය ළඟා කරගන්නට ඒගොල්ලන්ට අවස්ථාව මග ඇරෙනවා කියලා කියනවා කාරණා අටකින්. මෙන්න මේක තමයි මේ සූත්‍ර දේශනාව. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ අක්කනෝ අසමයෝ කිව්වේ කන සම්පත්තිය ළඟා කරගන්න බැරි අය. කන සමයෝ අසමයෝ නෙමෙයි. කන සමයෝ කිව්වා නම් එයා අන්න රාගක්කය දේශක්කය මොහක්ක කරන්නට හැකියාවක් තියෙන අය බවට පත් වෙනවා. හැබැයි ඒක කාරණා අටකින් වැසෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ අක්කන සූත්‍ර දේශනාවේ. ඔබට ගැටලු දැන් ඇති මේ සූත්‍ර දේශනාවේ අද මම ඉතාමත් සරල ආකාරයෙන් මේ තේරෙන්නේ නැති
දේවල් ටික බොහොම සරල සිංහලෙන් කියලා දෙන්නට අදහස් කරා. එහෙමනම් පින්වතුනි, තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඔබ මේ වට කියන නව ගුණ කියලා. මෙන්න මේ නව ගුණ ඔබ ගුණ ගායනාවක් විදිහට කරන කලාට පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න ඕනි. මේ නව ගුණ ගායනා කිරීමට තියෙන එක නොවේ. ඔබ ගායනා කලාට ඔබට ඒකේ වරදක් නෑ. මෙතන තියෙන්නේ ක්‍රියාකාරකම් ටිකක් මේ ගාථාවේ තියෙන්නේ. ඒකෙන් දැන් ඔන්න අක්කනෝ අසමයෝ වෙන එකේ පළවෙනි එක තමයි ඔක. කාරණා 8ක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ඔය කියුවේ. අපි කියනවා ඉතිපි සෝ. ඉතිපි සෝ කියලා කිව්වේ මේ මේ ගුණ වලින් යුක්ත. ඉතින් ඉස්සරහට දැන් අපි කියනවානේ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. මෙන්න මේ අපි ගුණයන් විදිහට මේ ගන්න. මෙතන තියෙන්නේ ක්‍රියාකාරකම් ටික. මෙන්න මේ ක්‍රියාකාරකම් ටික බුදු පියාණන් වහන්සේ අපිට හරියට භගවා කියන ගුණයෙන් පෙන්වලා දීපු නිසා ඉතිපි සෝ කියලා අපි කියනවා. එහෙනම් මේ භගවා කියන ගුණය පින්වතුනි ඔබ බුදුරජාණන් වහන්සේට නාම පදයක් විදිහට තමයි ඔබ මෙපමණ කලක් ගුණ ගායනාවක් කළේ. භගවා කියන කිව්වෙ ඊට එහා ගිය ලොකු අදහසක් තියෙන වචනයක්. මේක හරියට කියනවා නම් ගත සිත වත කියන මෙන්න මේ අවස්ථා තුන කොටස් කරලා බලන්නට පුළුවන් යථාවාදී තථාකාරී ගුණය ඔබ තුල ක්‍රියාත්මක කරන්නට ඔබ ප්‍රැක්ටිස් එකක් කරන්න ඕනි ගාතාවක් මේ. පටන් ගන්න ඉතිපි සෝ. දැන් ඉතිපි සෝ කියන එක ඔබ දැනගත්තා. එහෙනම් අර ඉතිපිසෝ ගුණයන්ගෙන් සමත් වෙන්න නම් භගවා කියන ගුණය අපි තේරුම් ගන්න ඕනේ. දැන් භගවා කියලා කියන්නේ මෙන්න මේ වත බග කරනවා. බග කරලා බලන එකට භගවා. භගවා ගුණය. දැන් බුදු පියාණන් වහන්සේ තමයි පින්වතුනි මේ ක්‍රමය ලෝකයට පෙන්නලා පළවෙනි වතාවට ලෝකයට මේ දේශනාව කරන්නේ. යථා භූත ඥාන දස්සන පජානාති වෙන විදිහට මේක යථාවාදී තථාකාරී ගුණය ඉස්මතු වෙන විදිහට තමන් තේරුම් අරගෙන මේ භගවත් ධර්මය තමන්ට පිළිපැද්දොත් විතරයි පින්වතුනි මෙන්න මේ ධර්මයේ තියෙන කන සම්පත්තිය තමන්ට ළඟා කරගන්නට පුළුවන් වන්නේ. කන සම්පත්තිය ළඟා කරගන්නට නම් ඔබ භගවත් ධර්මයේ හොඳින් තේරුම් ගන්න ඕනේ. මේකේ කාරණා නවයක් තියෙනවා. එකින් එක කියන්න ගියොත් දේශනාව කරන්න වෙන්නේ ගාථාවට විතරයි. ඒකෙන්ද ඔබට වැඩි විස්තර ටික මම කියලා දෙන්නම්. ඉදිරියට ඔබ හිතා ගන්න ඕනේ මේ නව ගුණාකාරයෙන් ගායනා කරන එකට එහා ගිය මේක ඇතුලේ තියෙන සියලුම වචන තියෙන රාගක්කය, දේසක්කය, මෝහක්කය. ඒ කියන්නේ කන සම්පත්තිය ළඟා කරගන්නට පුළුවන් වෙන විදිහට මේක ක්‍රියාත්මක කළොත් විතරයි අන්න කන සම්පත්තිය ළඟාවේ. නැත්තම් අක්කනෝ අසමයෝ. අක්කනෝ අසමයෝ වෙන නිසා ඔබ දැන් ඒ කියන්නේ නිවන් මඟ වැසී තිබෙන නිසා ඔබට සිද්ධ වෙනවා
මෙන්න මේ ගාථාවේ තියෙන පරියාප්ත කොටස හරියටම අරගන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බුදු කෙනෙක් ඉපදුනා. තථාගතෝච ලෝකෝච උප්පන්නෝ. බුදු කෙනෙක් ඉපදුනත් බුදු වෙලා හිටියත් මෙන්න මේ භගවත් ධර්මය හරියට තේරුම් ගන්නට බැරුව ඔබ නවගුණ ගුණයන් විදියට සජ්ජායනා කරමින් ඉඳලා ඔබට නිවන් දකින්නට බැරි බව පළවෙනි කාරණයෙන් ඔබ දැනගන්නට ඕන. දැන් මම හිතනවා ඔබට පළවෙනි කාරණය තේරුම් යනට ඇති. අපි බලමු දෙවෙනි එක මොකද්ද කියලා. දැන් තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති වෙන අවස්ථාවක කවුරු හරි කෙනේ නිරයේ ඉපදිලා හිටියෝ. මොකද්ද මේ නිරය කියන්නේ? අපි කියනවා නිරිසත්තු. පොළව යට. පොළව යට ඔබ නොදන්නවට මේ මහා පොළවේ, පොළව කියපුවාම මේ අඩියක් දෙකක් නෙමෙයි. සමහරට කිලෝමීටර යට ගනම් සත්තු ඉන්නවා. ගින්දරවලත් සත්තු ඉන්නවා. දැන් නවීන විද්‍යාවෙන් පින්වතුන් හොයාගෙන තියෙන සූර්යාගේ ගින්දරනේ තියෙන ළඟට පිච්චෙන්න බෑනේ. හැබැයි සූර්යාගේ සත්තු ඉන්නවා කියලා. මෙන්න බුද්ධ භාසිතය හරියටම ඔප්පු වෙන තැනක් මේක. දැන් නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේ මේ මහා පොළවේ ඉන්නවා නිරිසත්තු කවදාවත් මේ පොළව උඩට එන්න බෑ අයට. ඒ ඇතුළෙම ඒ අය මැරෙනවා, ආය උපදිනවා, ආය මැරෙනවා, ආය උපදිනවා. මහා පොළවෙම උඩට එන්න බෑ. ඒ සමහර සත්තු ඉන්න මේ ගැඩිවිල්ලු වගේ සතුත් තියෙනවනේ පොළවට උඩට එන්න බෑනේ. කවුරු හරි ගිහිල්ලා උදැල්ලෙන් කෙටුවොත් තමයි ඒ සතා මතු වෙලා ඉන්නේ, නැත්තම් පොළව යටම උන් මැරෙනවා. පොඩි ප්‍රමාණයක් නෙමෙයි, කෝටි ප්‍රගානක් මෙවැනි සතුන් මේ නිරිසත්තු විදිහට ඉපදෙනවා. අන්නේ ඉපදෙන සත්ව කොට්ටාසවල අපි ඉපදිලා තියෙනවා. මෙන්න මේක දැනගන්න ඕනේ. අපි වැඩිපුරම බුදුවරු පවා ඉපදිලා තියෙනවා. සසියරු සත්ව ලෝකවල ඉපදිලා කියලා තියෙනවනේ. එතකොට අපි ඉපදිලා තියෙනවා ඒ තැන්වල. ඉපදිලා මේ දුක් විඳලා 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 තමයි මේ මහා පොළව උඩ හිතගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, කන්න බොන්න පුළුවන්, මොලේ තියෙන මේ manussත් ප්‍රතිලාභයක් ලැබලා මේ ඉන්නේ. එහෙනම් පොළව යට ඉන්න මේ සත්තු දැන් ඔය මරියානා ආගාදේ වගේ ගැඹුරු තැන් තියෙනවා. ඒ සත්තුත් උඩට එන්න බෑ ඒගොල්ලන්. පොළවේ නොයේක් විදිහේ මේ පොඩි සත්තු, ලොකු සත්තු ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ බැරි බැරි ඉපදෙනවා. අන්න එහෙම ආයට අර බුදු කෙනෙක් ඉපදෙන වෙලාවට ඒගොල්ලෝ පොළව යටම ඉඳලා මැරෙනවා මිස බුදුබණ අහන්නට වෙන්නේ නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනි මේ කන සම්පත්තිය නැති වෙන එක දෙවෙනි කාරණේ විදිහට බුදු පියාණන් වහන්සේ පෙන්නුවේ ඔනේ නිරයේ ඉපදෙන එක. තුන්වෙනි එකත් අපි බලමු. තුන්වෙනි එක ඕනි කෙනෙක් දන්න එක. ඔබ දන්නවා පෙත්ති විසය. මේ පෙත්ති විසයේ ඉන්න ප්‍රේතයින් කියලා අපි කියනවා. එහෙම නැත්නම් මේ පරදත්තූප ජීවීන් කියලා කියනවා පින්නෝ. මේ පරදත්තූප ජීවීන් කියන්නේ පරදත්තූප ජීවීන් කියන්නේ අනුන්ගෙන් යැපෙන. ඒ කියන්නේ පිනෙන් තමයි යැපෙන්නේ. අපි අනුමෝදන් කරන පින් වලින් යැපෙන කොටසක් විදිහට තමයි මේ පෙත්ති විසේ ඉන්න අය. එතකොට ඒ ගොල්ලන්ට උරුම වෙලා තියෙන්නේ අපි පිනක් දුන්නොත් තමයි කුස පිරීලා ඒගොල්ලෝ පිනක් සිද්ධ කරගන්නේ. හැබැයි නිවන් දකින්නට බෑ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි ඒගොල්ලෝ මේ පින් අනුමෝදන් වෙලා නැවතත් තියෙන තත්වයෙන් උඩට එන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ අර ඉවකින් කටයුතු කළා. ඒ ඉව තුලින් ඒගොල්ලන්ගේ සුගති ලෝකය ඒගොල්ලෝ හොයා ගන්නවා කියලා කියනවා. ඒ නිසා තමයි අපි
ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරන්නේ. කින් කුසල ගවේසි කින් සච්ච ගවේසි කියන තත්වෙට එන්න බෑ. ඒ කියන්නේ කුසලය සහ මේ සත්‍යය කියන්නේ මොකක්ද? පව් පින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එහෙමනම් මෙන්න මේ අපි කියන තුන්වෙනි කොටස තමයි වැඩිපුරම මිනිසුන් මිය ගියාම ඉපදෙන තැන. ඒකට හේතුව තමයි පින්වතුනි මෙන්න මේ භගවත් ධර්මය හරියටම තේරුම් ගන්නට නොහැකි වීම. ඒ නොහැකි වීම තුල ඒගොල්ලන්ගේ සිත තුල සමුදය නිරෝධය වෙන්නේ නැති නිසා මෙන්න මේ පෙත්තිවිසය කියන තැන උපදිනවා. ඉතින් ඔබ හොඳටම මේක තේරුම් ගත්තේ නැත්තම් ඔබ මේ පෙත්තිවිසය පරදත්ත උපජීවීන් ගැන හරියට තේරුම් ගත්තේ නැත්තම් ඔබට නැවත ඒ තැන්වල ඉපදෙන්නට හේතු සකස් වෙන බව තරයේ මතක තියාගන්න ඕනේ. මේක භයානක තත්වයක්. බුදුපියාණන් වහන්සේ කියන එවැනි අයට මෙන්න අක්කනෝ අසමයෝ, ඒගොල්ලන්ට කන සම්පත්තිය අහිමි වෙනවා කියලා කියනවා. ඊළඟට බලමු අපි හතරවෙනි එක. හතරවෙනි එක පින්වතුනි දීර්ඝ ආයුෂ තීන දේවනිකායව. දැන් අපි කියන බ්‍රහ්ම ලෝක අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියනවා. මෙන්න මේ බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ පින්වතුනි දැන් සමතය විතරක් පූර්ණය කරපු අය ඒ තුලින් ධ්‍යාන තත්ත්වයට හිතපත් කරගත්ත මරණේව සංඥා නා සංඥා ආකාසඤ්ඤායතනය. අර නේව සංඥා නා සංඥා කියන්නේ සංඥා එන්නේ නැහැ ඒගොල්ලන්ට ගන්න බෑ. ඒ කියන්නේ බුදුබණ ශ්‍රවණය කරන්නට බෑ. අවුරුදු කල්ප ගණන් ඒව ආවිස විඳලා මෙන්න මේ කන සම්පත්තිය අහිමේන ඒගොල්ලොත් එහෙනම් අක්කනෝ අසමයෝ. අක්කනෝ අසමයෝ තත්ත්වයට පත් වෙන දේවනිකායවල් වල ඉපදෙන්නට ඔබ දැන් කරුණු සකසනවා නම් කරුණු සකසපින්නම් ඉන්නේ ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ සමත විදර්ශනා දෙක හරියට තේරුම් අරගෙන මේ දෙපැත්ත තේරුම් අරගෙන වර්තමාන මොහොතේ සංසිඳවලා සම්මා වෙලා ඔබ කෙලෙස් නැති කරලා දාලා රාගක්කය දේශක්කය මෝහක්කය වෙන විදියට කටයුතු කරලා අර අක්කනෝ අසමයෝ කියන එකෙන් මිදලා කන සම්පත්තිය ලබා ගන්න. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ මේක ඔබ කරන්න දක්ෂතාවය ඔබට නැති වුණොත් ඔබ සමතේ පැත්තට ගියොත් ඔබටත් අර දීර්ඝ ආයුෂ තියෙන දේවනිකාය වල්වල ඉපදෙන්නට සිද්ධ වෙනවා. එහෙනම් හතරවෙනි එක තමයි ඒක. පස්වෙනි එක තමයි පතිරූපදේශයක ඉපදුණා. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මෙන්න මේ සිව්වනක් පිරිසේ කෙනෙක් නොවීම. එතකොට බික්කු බික්කුණී කිව්වේ බව ක්ෂය කරමින් යන අය. බව කියලා කිව්වේ කර්ම බීජ වලට පටිච්ච සමුප්පාදේ. කර්ම බීජ ක්ෂය කරනවා කියලා කියන්නේ බව ක්ෂය කරනවා කියලා කිව්වේ කර්ම බීජ නැති කරන අයට, නැති කරමින් කටයුතු කරන අයට. එයාට කියනවා බික්කු බික්කුණී කියලා. උපාසක උපාසිකා කියලා කියනවා ආසවක්කීය කරන කෙනාට. උප ආසවක්කීය ආසවකය කරන කෙනාට තමයි කිව්වේ උපාසක කියලා. ඒතර උපාසක උපාසිකා. දැන් මෙන්න මේ කොටස් හතරට ඔබ අයිති වෙන්නේ නැත්තම් ඔබත් අක්කනෝ අසමයෝ. එහෙම නැත්තම් අසෘතවත් පතක් ජනෝ.
ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕනි මෙන්න මේ ක්‍රමවේදය ඔබ තේරුම් ගන්නට ඔබට බැරි වුණොත් ඔබ බව කය කරන தත්තේට මනස හදාගත්තේ නැත්නම් ඒ වගේම ඔබ ආසව කය කරන විදියට ජීවත් වෙන්නට වර්තමාන මොහොතේ සමුදය නිරෝධය කරන්නට බැරි වුණොත් ඔබටත් පතිරූප දේශයක වාසය කරාට වැඩක් නෑ පින්වතුනි. අක්කනෝ අසමේ පතිරූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤත ඔබ හලගෙන මෙන්න මේ පතිරූප දේශය හදා ගන්නට තියෙන්නේ ඔබේ සිතෙන්ම තමයි. පතුරු පතිරූප දේශය සැකසෙන්නට නම් බික්කු බික්කුණී උපාසක උපාසිකාවන්ගේ ක්‍රියාවලිය හඳුනාගෙන කරන කෙනාට පතිරූප දේශය හම්බ වෙනවා. මේක භූමියක් විදියට ගන්නත් පුළුවන් එහෙමත් කියනවා. හැබැයි මේකේ පැහැදිලිම නියම අර්ථය පතිරූප දේශය ඔබට සාක්ෂාත් කරගන්න එහෙනම් පතිරූප දේශය කොතෙන්ද කියලා තියෙන්නේ කියලා ඔබට හරියටම දැනගන්නට පුළුවන් මනසේ ක්‍රියාවලිය තුල. දැන් උදාහරණයක් වශයෙන් අපි බලමු බුදු පියාණන් වහන්සේ ඉන්න කාලේ බුදුහාමුදුරුව ළඟම හිටපු අය අපායට ගියා. ඒතර ඒගොල්ලෝ පතිරූප දේශයෙන් හිටියේ. මෙන්න මේක ඔබ හොඳට හිතන්න. ඒ පතිරූප දේශයේ හිටපු අයට මේ කන සම්පත්‍ය අහිමි වුනේ අක්කනෝ අසමයෝ උනේ ඇයි? අන්න තමන්ගේ හිත පොළව තුල පතිරූප දේශයට හිටියට මදි. අන්න බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන බව කය කරමින් යන ආසව කය කරමින් යන ආසව කේය ඥානයට පත් වෙන ක්‍රමවේදය මනසින් හදාගත්තේ නැහැ. එතකොට පතිරූප දේශය දෙපැත්තක් ඔබට දැම්මන් කියලා දුන්නා. එකක් භූමිය. දැන් අද බුදුන් වහන්සේ මේ භූමියේ ජීවමානව නැහැ. හැබැයි බුදුන් වහන්සේ බුද්ධ කියලා කිව්වේ බුදුන් වහන්සේ දේශනා කළේ බුද්ධ කියන්නේ මේ දහම තුලින් හොයාගන්න එකක් නෙවෙයි. ධර්මය තුල තියෙන ක්‍රියාත්මක වීම භවකය කරමින් ආසවක්කේය කරමින් යන කෙනෙකුට බුද්ධ කියන තැන හම්බ වෙනවා. එහෙනම් බුදුන් අපිට හම්බ වෙනවා. දැන් ඔබ මෙතන හිතන්න එපා, තේරුම් ගන්න එපා බුදුහාමුදුරුවෝ අනේ දැන් නැහැ කියලා. ඒ නාම රූපවල ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කයනට යටත් යටත්ව නිසා බුදු පියාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. හැබැයි පරිනිර්වාණයෙන් පසුව පින්වතුනි බුදු පියාණන් වහන්සේ කිව්වේ මගේ දහම තමයි මම විදියට සලකන්න ඕනේ කියන්නේ. ගුරුවරයා විදියට. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ඉන්නවද නැද්ද? මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියලා මම කියනවා. දැන් ඔබ බුදුහාමුදුරුවෝ ළඟ හිටියත් කන සම්පත්තිය අක්කනෝ අසමයෝ නම් ඔබ බික්කු බික්කුණී උපාසක උපාසිකා එහෙම නැත්නම් බව කය කරමින් යන්න ආසව කය කරමින් යන්න දන්නේ නැත්නම් ඔබ අක්කනෝ අසමයෝ. එහෙනම් පතිරූප දේශේ කොහෙද තියෙන්න ඕනි? ඔබේ මනසේ ක්‍රියාවලිය. මනස තුලින් පතිරූප දේශය හදාගත්ත කෙනා කන සම්පත්‍ය ළඟා කරගන්නවා. ඔබ මේක හොඳට හිතලා බලන්න, නිදාගෙන හරි කමන්නේ කල්පනා කරන්න මේ කියන දේ හොඳට කල්පනා කළොත් ඔබට පතිරූප දේශය මේ මොහොතේ ඔබට තේරුම් ගන්නට පුළුවන්. අන්න ඔබ උපාසකේ බික්කු බික්කුණී කෙනෙක් උපාසක උපාසිකාවක් එහෙම නැත්තම් ගිහි පැවිදි තත්වයෙන් ඔබ මේ හතර කොටාසයට අයිති වෙන එක්කෙනෙක් බවට පත් වුනොත්ම පමණයි
ඔබට නිවන් දකින්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ ඔය මොනවා හරි ටිකක් කර කර හිටියා කියලා ඔබට කවදාවත් බෑ පින්වතුනි නිවන් දකින්න. එහෙනම් අපි දැන් කරුණු පහක් කිව්වා. හයවෙනි එක බලමු අපි මොකද්ද කියලා. නියත මිත්‍යා දෘෂ්ටියේ තුලින් ඉපදීම. මේ නියත මිත්‍යා දෘෂ්ටිය තියන කෙනෙක් හැම වෙලාවෙකම කටයුතු කරන්නේ කාරණා 10කින් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නත්ති කම්මං නත්ති විපාකං නත්ති සුඛං නත්ති දුක්ඛං නත්ති දින්නම් නත්ති හිතං නත්ති උතං නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා නත්ති ඕපපාතිකා නත්ති සත් බ්‍රහ්මනෝ සත් සමනම් බ්‍රහ්මනෝ. ඔබට මේ වචන ටිකේ තේරුම හොඳට තේරෙනවා මම දන්නවා. මෙතන කිව්වේ දැන් නත්ති දින්නම් කියලා කිව්වේ එයා ළඟ දැක්මක් නැහැ මෙන්න මෙහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය ඇත්තක් කියලා පිළිගන්නට පුළුවන් සාක්ෂි සාධක එයාගේ හිතට මතුවෙන්නේ නැහැ. නත්ති දින්නම්. එතකොට කියනවා නත්ති කම්මං පලං විපාකං. දැන් කර්මය කර්ම ඵලය ගැන විපාකයක් එයාට අවබෝධයක් එයා ගණන් ගන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ කර්ම කර්ම ඵල විපාක පිළිබඳව එයා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි එයා මට දුකක් තියෙනවා මට සැපක් තියෙනවා මේක දුකක් කියලා තේරෙන්නේ නැහැ. මේක ලෝකය කියලා තේරෙන්නේ නැහැ. පරලෝකයක් තියෙනවද කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ වගේම තමයි නත්ති මාතා නත්ති පීතා. මවෙක් හිටියට මව කියලාවත් එයා විශ්වාස කරන්නේ නැහැ. මවෙක් හිටියට පියෙක් හිටියට පියා කියලාවත් විශ්වාස කරන්නේ නැහැ. එහෙම ඒගොල්ලෝ ඕනි තරම් මේ සමාජයේ ඉන්නවා. එතකොට ඒක තමන් ගේ තියෙන නියත මිත්‍යා දෘෂ්ටිය. සත්ව කියලා කොටසක් ඉන්නවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඕපපාතිකව උපදින මේ 31 භවතල වලින් 28ක්ම ඕපපාතික ගණයට තමයි වැටෙන්නේ. එහෙනම් මේ ඕපපාතිකව ඉපදෙන නිර්සත්තු දේවලෝකවල බ්‍රහ්මලෝකවල ඉපදින අය ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. මේ සත්සමනම් බ්‍රහ්මනා නත්ති සත්සමනම් බ්‍රහ්මනා කියලා කිව්වේ අරහත් ඵලයට පැමිණිච්ච උත්තමයෝ. ඒ වගේම මෙන්න මේ සිරි සද්ධර්මයේ දේශනා කරන නිවැරදි මඟ පෙන්වන උත්තමයෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. මෙන්න මේකට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් ඒ අයටත් අක්කනෝ අසමයෝ. ඒ කියන්නේ කන සම්පත්‍ය ඇහිරෙනවා. හැබැයි ඉපදුනේ පතිරූප දේශයක කියලා පොළව පිළිබඳව උදම්මරනවා. දැන් ගොඩක් අය අපි කියනවනේ අපිට දැන් මේ දහම ඇහෙනවා පිරිත් ඇහෙනවා විශාල ලෙස දහම් පාසල් තියෙනවා පන්සල් 12000 ගානක් තියෙනවා විවිධ වූ ආගමික පුණ්‍ය ක්‍රියා ඕනි තරම් තියෙනවා. අපි නාලිකා වශයෙන් ගත්තොත් නාලිකා 30-40ක් විතර ධර්මදේශනා ඇහෙනවා. හැබැයි ඒ කොච්චර ධර්මදේශනා ඇහුණත් ඔබ ඒ ඇහුණට ඔබට වැඩක් වුණාද? එහෙනම් ඔබ ළඟ නියත මිත්‍යා දෘෂ්ටියට තියෙන එක කරුණක් කරදීවනා ඔබට අක්කනෝ අසමයු. දැන් ඔබ මේ පොළවේ ඉපදුනාට වැඩක් නැහැ. දැන් මේ කාරණා 8න් 4ක් ඔබට පේන්නේ නැහැ 4ක් පේනේවා. දැන් අපි පතිරූප දේශයේ පිළිබඳව මිත්‍යා දෘෂ්ටියේ පිළිබඳව මේ ලෝකයේ තුල තියෙන දෙකක් කිව්වා. ඔබ තේරුම් ගන්න ඕනේ මගේ තියෙන මිත්‍යා දික්තිය මොකද්ද කියලා.
මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ සම්මා දිට්ඨිය නැතිවීම. සම්මා දිට්ඨිය කියලා කිව්වේ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් සංනෙමති අකුසල් මුල් තුන බලගැන්වීම තුලින් මිදී නිදහස් වෙන මඟ දන්න කෙනාට අපි කියනවා එයා සම්මාදිට්ඨික කෙනෙක් පුද්ගලයෙක් කියලා. එහෙමනම් කවුරු හරි මිත්‍යාදිෂ්ඨික නම් ඒකේ අනිත් පැත්ත එයා අන්න බික්කු බික්කුණී උපාසක උපාසික වගේ ඒ සිවරක් පිරිසට අයිති නොවන රාගකය, දේශකය, මෝහකය, එහෙම නැත්නම් භවකය කරන්න, ආසවකය කරන්න දන්නේ නැති කෙනෙක් මිත්‍යා දිෂ්ටිකය කියලා කියනවා. දැන් එන ඔබට මිත්‍යා දිෂ්ටිය සහ සම්මා දිට්ඨිය පිළිබඳව හොඳ අවබෝධයක් මේ වෙනකොට තියෙන්නට ඕනි. එහෙනම් ඔබ හැම වෙලාවෙම කතා කටයුතු කරන්නට ඕනි සම්මා දිට්ඨියටපත් වෙන්න. සම්මා දිට්ඨියටපත් වෙනවා කියලා කියන්නේ මම නැවත වරක් කියන්නම්. මේ සංනැමති අකුසල් මූල තුන බලගැන්විලා ගතියක් විදිහට තමන් තුල තියෙන රාගය, දේශය, මෝහය තුලින් මිදී නිදහස් වෙන අනුගමනීය පටිපදාව ඒ ටු ඉසෙත් හරියටම දැනගත්ත කෙනාට කියනවා සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙක් කියලා. එයා ඊට පස්සේ ගවේෂණ සීලී මනසක් එයාට තියෙනවා. ඒ ගවේෂණ සීලී මනස එයා යොදාගන්නේ කන සම්පත්තිය ළඟා කරගන්න. එයාට තේරෙනවා මම අක්කනෝ අසමයෝ නොවේ. මම කන සම්පත්තියට හිමි කෙනෙක් බවට පත් වෙනවා කියලා එයාගේ සිතට දැනෙන්නට ගන්නවා. එහෙනම් මේක මේ මිත්‍යාදිෂ්ටිය නිත මිත්‍යාදිෂ්ටිය තරම් භයානක දෙයක් ලෝකේ නැහැ පිළිමුදුනේ. අපි නිත මිත්‍යාදිෂ්ටියට තියෙන කෙනෙකුට ලෞකික වශයෙන් එයාගේ පෙර පින් අනුව ගොඩාක් දේවල් ලැබෙන්නට පුළුවන්. භෞතික සම්පත්. උදාහරණයක් වශයෙන් වතු පිටි ඉඩ කඩන් සමහරට පොළොවෙන් තියෙන සම්පත් පවා ලැබිලා කෝටිපතියෙක් වෙන්න උනත් පුළුවන්. හැබැයි නියත මිත්‍යාදිෂ්ටිය දිරවන මොකද වෙන්නේ? දැන් කොසල් රජතුමාට මොකද උනේ? කොසල් රජතුමා කියන්නේ විශාල ප්‍රදේශයක් පාලනය කරපු රජ කෙනෙක්. හැබැයි මගඵල ලබන්නට එහෙම නැත්නම් මේ කන සම්පත්තිය ළඟා කරගන්නට කොසල් රජතුමාට බැරි වුණා. ඒ බැරි වෙන්නට හේතුව මොකක්ද? මෙන්න මේ කන සම්පත්තිය තේරුම් ගන්නට නොහැකිකම යම් ප්‍රමාණයකට මිත්‍යා දෘෂ්ටිය ළඟ තිබුණ නිසා, වැරදි දෘෂ්ටියක් තිබිච්ච නිසා එයාට අක්කනෝ අසමනෝ තමයි. ඒ කියන්නේ කන සම්පත්තිය අහිමි වුණා. එහෙමනම් අපි ඊළඟට බලමු. අපි දැන් කාරණා හයක් කතා කරා. ඊට පස්සේ හත්වෙනි එක ඔබ හොඳට තේරුම් ගන්න ඕනි. ඵලයක තියෙන විපාකය, සුභාසිතය සහ දුක්භාසිතය තේරුම් ගැනීම. කායික සහ මානසික රෝගයක් ඇතුව කෙනෙක් ඉපදුනොත්, ඒ කියන්නේ අංග විකලව ඇස කන නාසය තිබුණත් ඒව පේන්නේ නැත්තම් එහෙම අය කොච්චර ඉන්නවද? දැන් ඇස් දෙක තියෙනවා පේන්නේ නැහැ. කන් දෙක තියෙනවා ඇහෙන්නේ නැහැ. අන්න ඒ වගේ අයට මේ කන සම්පත්තිය අහිම වෙනවාමයි. ඔබ තේරුම් ගන්න දැන් ඔබ ඉන්න තැන. දැන් ඔබ ඉන්නේ හොඳට ඇස් පේන, කන් ඇහෙන, ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් මනසක් තියෙන, හොඳ නිරෝගී සම්පත්තිය තියෙන
තත්ත්වෙන් ඔබ ඉන්නවනම් ඔබට උදම් අනන්ද දෙයක් නෑ මේ ශාරීරිය පිළිබඳව. හැබැයි ඔබට එක දෙයක් හිතන්න පුළුවන්, මට කන සම්පත්තිය අහිමි වෙන විදියට අක්කනෝ අසමයෝ වෙන්නේ නැතුව මේ ධම්මානු ධම්ම පටිපදාව හරියට කරගෙන යන්න පුළුවන් මරණයෙන් කෙලවර වෙලා නැවත ජාති දරා මරණ ශෝක පරිදේව උපායාස කියන දුක් පැවැත්මකට මම හිර වෙන්නේ නැහැ කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. හැබැයි සතුටු වෙලා විතරක් මදි. සතුටු වුණාට ඔබට ඒක කරගන්නට බෑ. ඔබ ඒ තමන් තුල තියෙන බාහිර ආයතන සලායතන කියලා මේවට අපි කියනවා. මේ බාහිර ආයතන සලායතන ඉන්ද්‍රිය ධර්ම විදියට භාවිතා බහුලී කතා. භාවිතා කරමින් නැවත නැවත භාවිතා කරන්නට ඔබ විරිය කරන්නට ඕන. එහෙම විරිය කරන කෙනෙකුට පමණයි මේ කන සම්පත්තිය හිමිවන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් ඔබ උදම් අනන්ද අවශ්‍යතාවයක් නැහැ. ඔබට තේරුම් ගන්නට පුළුවන් මේ පරිසරය දිහා බලපුවාම මම නිරිසතෙක් උනේත් නැහැ. මම තිරිසන් සතෙක් උනේත් නැහැ. මම කොර උනේත් නැහැ. මම අන්ධ උනේත් නැහැ. මට ඇවිදින්න පුළුවන්. මොංගල් මනසකුත් මට නැහැ. මම හොඳම තත්ත්වෙන් මම ජීවිතේට දැන් මුහුණ දෙන අවස්ථාවක්. එහෙමනම් මේ ලබාගත් manussත් පටිලාභයෝ පරම දුර්ලභෝ කියන තැන ඔබ තේරුම් අරගෙන මේ ලැබිච්ච අවස්ථාව කන සම්පත්තිය ළඟා කරගන්නට කටයුතු කරන්න කියලා මම ඉන්නවා. ඒ වගේම තමයි ඔබ අක්කනෝ අසමයෝ වුණෝ. ඒ කියන්නේ මේ ධම්මානුධම්ම පටිපදාවට එන්න බැරුව, රාගක්කය දේශක්කය මෝහක්කය කරන්න බැරුව, වීතරාගී වීතදෝෂී වීතමෝහී කරන්නට තේරෙන්නේ නැතුව ඔබ රාගයෙන් දේශයෙන් මෝහයෙන් කටයුතු කරලා ඔබට පුළුවන් වෙන්නේ අපායට නිරයට මෙන්න මේ ඔබට පේන්නට තියෙන තිරිසන් ලෝකයට පත් වෙන්නට තියෙන ඉඩකඩ 99.9ක් බව බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්නට ඕනේ කාරණා 7ක් අපි දැන් මේ වෙනකොට දේශනා කළා. එහෙනම් ඔබ හරියට තේරුම් ගන්න ඕනේ කායික සහ මානසික චිත්ත පීඩාවක් නැතුව හරියට සුභාසිතය දුභාසිතය තේරුම් අරගෙන අක්කනෝ අසමයෝ කියන තත්වයෙන් ඉන්නේ නැතුව කන සම්පත්තිය ළඟා කරගන්න කියලා. එහෙනම් ඊළඟට අපි බලමු මොකක්ද මේ කන සම්පත්තිය අහිමි වෙන අටවන කාරණේ කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අටවෙනි කාරණේ හැටියට තථාගත ධර්මය නොඇසෙන අපි කියනවා අබුද්දස්ස කාලය කියලා. ඒ කියන්නේ බුදුවරු උපදින්නේ නැති කාලවකවානු මේ විශ්වයේ තියෙනවා. ලෝක තිබුණට මිනිස්සු නැහැ, ජන ශූන්‍යයි, අන්ධකාරයේ පවතිනවා. දැන් අග්ගං සූත්‍රයේ මේක පැහැදිලිව කියනවා අන්ධකාරයේ සෑහෙන කාලයක් මේ පෘථිවි තලය වෙනත් පෘථිවි තල විශාල ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම් ඔබ තේරුම් ගන්නට ඕනේ අටවෙනි කාරණයේ හැටියට කවදා හරි අබුද්දස්ස කාලෙක ඉපදිලා වැඩක් නැහැ. ඒ කාලයේ ඉපදුනොත් ඔබට සිද්ධ වෙනවා නිකන්
බණපදයක්වත් අහන්නට සැලසෙන්න ඉඩක් නැහැ. ඒක තමයි ඇත්ත. ඔබ එහෙනම් දැන් කන සම්පත්තිය ඔබට ළඟා කරගන්න පුළුවන්ද බැයිද? කන සම්පත්තිය ළඟා කරන්න පුළුවන්. ඇයි? ඔබට අවශ්‍ය වෙන වටපිටාව මේ වෙනකොට සැකසීලා ඉවරයි. දැන් ඔබට බෙදාගත් බත් පිඟානක් වගේ දැන් කන්නට තියෙන්නේ. දැන් ඔබට මාංශයලා කුඹුරු වැඩ කරලා හීහාලා බත් පිඟාන හොයන්න දෙයක් නැහැ. දැන් බත් පිඟානට බෙදලා තියෙන්නේ. දැන් ඔබ බෙදපු බත් පිඟානත් කන්නේ නැත්තම් ඔබට හැමදාම බඩගින්නේ ඉඳ සිද්ධ වෙනවා. අන්න ඒ වගේ උපමාවක් මම කිව්වේ. දැන් කන සම්පත්තිය ළඟා කරගන්නට අවශ්‍ය පසුබිම මොකක්ද? පතිරූප දේශ වාසෝත කුබ්බේත කත පුඤ්ඤතා අත්ථ සම්මා පනීදීත ඒතම් මංගල මුත්තම. මේක මංගල කාරණයක් විදිහට තියෙනවා. දැන් පතිරූප දේශය හම්බ වෙලා තියෙනවා ඔබට. මම දෙආකාරයකින් පතිරූප දේශය ඔබට තේරුම් කරලා දුන්නා. ඔබ එහෙනම් තේරුම් ගන්න පතිරූප දේශය මට තේරෙනවා. පෙර පිනක්ින්ද මට මගේ ශරීරය පැහැපත්ව ලස්සනට කන ඇහෙන්න දිවට රස දැනෙන්න මනස මොංගල් නැතුව ශරීරය හොඳට පවත්වන්නට පුළුවන් විදියට මට දැන් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ මොහොත වෙන විට නිවරදි සිරි සද්ධර්ම දේශනාවන් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. නිවැරදි ශ්‍රී සද්ධර්මයේ තියෙනවා කියන්නේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න. ඔබට මම කිව්වනේ. එහෙනම් බුදු පියාණන් වහන්සේත් වැඩ ඉන්නවා නම් නිවැරදි ශ්‍රී සද්ධර්මයක් තියෙනවා නම් පතිරූප දේශයක් තියෙනවා නම් ඔබට manussත් පටිලාභෝ පරම දුර්ලභෝ කියන අවස්ථාව ලැබිලා තියෙන හොඳට අගපසඟ හොඳට තියෙන කන් ඇහෙන විදියට නම් ඔබට තවත් ඔබ ඒක නොකර ඉන්නවා නම් මේ ධර්මතාවයේ තේරුම් අරගෙන රාගක්කය දේශක්කය මෝහක්කය කරන්නට කටයුතු නොකරනවා නම් හරියට ඔබ අර බත් පිඟානට බෙදලා තියෙන බත් එක කෑවිනා වගේ. එහෙනම් ඔබ හොඳින්ම තේරුම් ගන්න ඕනේ මෙන්න මේ කාරණා අට අක්කන සූත්‍රයේ. මේකේ තවත් සූත්‍රයක් තියෙනවා. ඒකම තමයි මේ සූත්‍රයේ තියෙන්නේ අටක්කන කියලා. ඒ කියන්නේ කාරණා ඒ එතන අටක්කන සූත්‍රය කියලා සූත්‍රයකුත් තියෙනේ. අටක්කන සූත්‍රයේ තින්නේ මේ කාරණාට මේකම තමයි. එතකොට කන අක්කන සූත්‍රය කියන්නේ ඒකමයි. පොඩි පොඩි අර කියනකොට කියන දේවල් පොඩි පොඩි වෙනසක් තිබුණාට මේ සූත්‍ර දෙකෙන්ම එකම දේ තමයි තියෙන්නේ. ඔබට බලන්නට පුළුවන්. මෙන්න මේ සූත්‍රයේ විශේෂම මම නැවතත් මතක් කරනවා. මේ සූත්‍රයේ ඔබට හරියටම දැන් ඔබ මේක තේරුම් ගන්න ඕනේ පළවෙනි කාරණය අනිවාර්යයි. කාරණා අට ඕනේ. මේකේ පළවෙනි කාරණාවෙන් තමයි ඔබ ඔබේ නිවන වහගෙන තියෙන්නේ පින්වතුන්. ඕක ඇත්ත. මොකද ඔබ මෙපමණ කාලයක් මෙන්න මේ ක්‍රමවේදය දන්නේ නැති නිසා ඔබ නාම පදයක් විදියට නව ගුණයක් විදිහට කිය කියා හිටියා. නව ගුණ සජ්ජායනය කරලා නිවන් දකින්නට පුළුවන් නම් බුදුන් වහන්සේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන දේශනාව අර වක්කලි තරුණ හාමුදුරුවන්ට කියන්නේ නැහැ. එහෙනම් අපි වක්කලි කෙනෙක් විදිහට හිතලා හරි කමන්නේ නැහැ. තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕනේ. නවගුණ ගායනය අර ඔබ අර ඇටවැලක් තියෙනවනේ නවගුණ වැල කියලා නේද? ඒක දාගෙන අර 108ක් දෝවිලේ ඇට දිනවා. එකපාරක් කියනවා ආ එක පැල්ලහැට දානවා. තව එකපාරක් කියනවා ආය පැල්ලහැට දානවා. මෙමෙ 108 වරක් මේක කියව කියව ඉන්නවා. හැබැයි මේක ඇතුලේ තියෙන ක්‍රියාත්මක වීම එකක්වත් දන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නේ. ඉතින් මේක අපි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ. ඔබ මේ වචන ටික දන්නවා. මේ දහමින් නැයි දන්නවා. විජ්ජා චරණ සං පන්නෝ
සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාදී. මොකද්ද මේ කිව්වේ? මෙන්න මේ නවයක් වෙන කාරණා නමය ක්‍රියාවක් විදිහට කරන්නට තියෙන එකක්. ඒකට අපි නව ගුණ අරහාදී ගුණ කියලා ගත්තොත් ඔබ පරාදයි. එහෙනම් මේකේ වචනින් වචනේ අපි තව ටිකක් ගැඹුරෙන් වෙන දවසක ඒ ගාථාව විතරක් මම කියලා දෙන්නම්. හැබැයි අද කියන්න ගියොත් දේශනේ ගොඩක් දිග වෙනවා. ඔබ හැබැයි දන්නව මේක. දැන් භගවා ගුණේ විතරක් මම ඔබට කියලා දුන්නානේ. අර සිරුරේ කොටස් බෙදන එක. එතකොට සතර මහා භූත විදියට බෙදලා බලන එක. අර විභංගප්පකරණය කියන ඒ පොත්වලෙම තියෙන්නේ මේ බෙදලා බලන එක. අර විභජනය කළා, පට්ටපනා කළා, විවරණය කළා, බෙදලා බලලා මේ ක්‍රමවේදය හරියටම මේක පළවෙනි කේ ඉඳලා ඔබ තේරුම් ගන්න ඕනේ. පළවෙනි ක අත්‍යවශ්‍යින්ද මම මේ කිව්වේ. එතකොට ඔබ දැන් මල් පූජා කරනකොට මේ ධාතාව කියන එක විතරක් කරලා හරියන්නේ නැහැ. ධාතාවේ කියන වචන ටික ආදේශ කරගන්න ඕනේ ඔබේ ජීවිතේට. ක්‍රියාත්මක වෙන්න. අන්න එතකොට තමයි බුද්ධෝ භගවාති කියන தත්යෙන් ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. එතකොට යම්කිසි කෙනෙක් මේක කළොත් අර බුදුහාමුදුරුව කියපු වක්කලීට කියපු වචනෙට අපි නිර්වචනයක් දෙන්න පුළුවන් වෙනවා. බුදුන් වහන්සේ දේශනා කරේ ඒකනේ. බුදුන් වහන්සේ කිව්වේ ධර්මය හොයලා මේක පරියාප්ත කොටසක් විදිහට ක්‍රියාත්මක කරන්න. දැන් පරියාප්ත කොටස ඔබ අත්හැරලා වදින පුදන නවගුණ විදිහට ඔබ මේක ගත්තොත් ඔබ අමාරුවේ වැටෙනවා. ඔබට මේක කියලා දෙන්න කෙනෙක් හිටියේ නැති හින්දා ඔබ අසරණ වුණා. අපි දන්නවා. හැබැයි ඔබ මේ දෙකම අධ්‍යයනය කරනකොට ඔබට තේරෙනවා මෙන්න මේකේ මේ පරියාප්ත කොටස භගවත් ධර්මයේ විදිහට ඔබ තේරුම් ගත්තොත් ඔබ තුල වෙනසක් සිද්ධ වෙනවා. ඔබ තුල මගේ නෙමෙයි වෙන්නේ ඔබේ. මම කළොත් මගේ. එහෙනම් ඔබේ වෙන්නත් මගේ වෙන්නත් අපි මේක හරියටම දැනගන්න ඉපේ. එහෙනම් මෙන්න අක්කන සූත්‍රයේ කන කියලා කිව්වේ කැපිය හැකි බව තේරුම් ගන්නවා. දැන් ඉතිපිසෝ ගාථාවේ ඉන්නේ පළවෙනි එක තියෙන්නේ මෙතන. අක්කන සූත්‍රයේ පළවෙනි එක තියෙන්නේ මේ නව අරහාදී ගුණ. නව අරහාදී ගුණය ගුණයක් විදියට ගන්නෙ නැතුව ඔබ මේක කැපිය හැකි කළ හැකි දෙයක් විදියට ක්‍රියාවක් විදියට මේ වචනෙන් වචනේ තේරුම් ගත්ත කෙනාට කියන කන සම්පත කියලා. කන සම්පත්තිය හිමි කරගත්ත කෙනේ කැපිය හැකි බව තේරුම් ගත්තා. දැන් කන ඊළඟ වචන කය. කය කියනවා කියන්නේ කපාරිමු. දැන් කන සම්පත්තිය ළඟා කරගත්ත කෙනෙක් ඊළඟට කරන්නේ මොකද්ද? කය කරනවා. කපා හරිමින් කටයුතු කරනවා. දැන් බික්කු බව කය කරමින් කටයුතු කරනවා. ආසවක් කය කරනවා. අර කන කියන එක කියන්නේ දැනගන්නවා කපන්න පුළුවන් බව. කය කිව්වේ කපා හරිමින් කටයුතු කරනවා. තව වචනයක් තියෙනවා තිපරිවට්ටය. කීන කපලා ඉවරයි. කීනම් පුරාණ නවන්නති සම්භවං. ආය සම්භවං වෙන්නේ නැහැ. කීන ආශ්‍රවයන් වහන්සේ කියලා කියන්නේ තරහතුන් වහන්සේ. කීනාශ්‍රවයන් වහන්සේ කියන්නේ කීනාශ්‍රවයන් වහන්සේ කියපු තරහතුන් වහන්සේ. ඒ කියන්නේ කන සම්පත්තිය මොකද්ද කියලා දැනගත්තා. කය කරලා ඉවර වුණා. රාගක්කය, දේශක්කය, මෝහක්කය වුණා. වුණාට පස්සේ කීන තිපරිවර්තය. අක්‍රම වචනේ අවස්ථා තුනක්. එහෙනම් කය කීන தත්වයට පත් වුණාම අපි කියනවා බ්‍රහ්ම මොකද්ද බ්‍රහ්මචර්ය වාසී කියලා කියන්නේ. එහෙම නැත්නම් අරහන්ත ඵලය. අරහත් කියලා කියන්නේ අරහත් නේද? අරහත් ඵලය ලැබුම් කෙනාට කියනවා කීන ආශ්‍රයන් වහන්සේ. කපා හැරලා ඉවරයි. මොනවද කපා හැරි? කෙලෙස්.
තමන් තුල තියෙන ගතියක් විදියට මේවා ගතිනේ. මේ ගති හුරු පුරුදු ගති. දැන් මෙන්න මේවා ඉස්මතු වෙලා තමයි මිත්‍යා දෘෂ්ටි හැදෙන්නේ. ගති සහ හුරු පුරුදු මෙන්න මේවා තුලින් මිත්‍යා දෘෂ්ටිය ගැඹුරටම තමන් තුල ක්‍රියාත්මක වෙන බව දැනගත්ත කෙනා කනකය කීන කියන අවස්ථා තුනකින් නිවන් මඟ තමන්ට ළඟා කරගන්න උත්සාහ කරනවා. දැන් ඔබට සෑහෙන පැහැදිලි ඇති මම මේ කියපු දේශනාව. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මේ මොහොතේ විනාඩි 5ක් දෙනවා මේ කියපු දේවල් වල මොනවා හරි අනුපාඩුවක් තියෙනවා නම් දැනගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් අවස්ථාවක් තියෙනවා අහන්න පුළුවන්. එහෙනම් හොඳටම තේරිලා කියලා තමයි මට විශ්වාස කරන්න කෙරෙන්නේ. හොඳටම තේරිලා කියලා මේ එහෙනම් බොහොම හරි වැදගත්. එහෙම තේරුණා නම් ඒ කියන්නේ ඔබ ඔබේ නිවන තමයි මේ හොයාගත්තේ කියලා ඔබට සතුටු වෙන්න පුළුවන්. එහෙමනම් අද දවසේ හොඳ සූත්‍ර දේශනාවක් තමයි ඔබ දේශනා කරේ. මොකද ඔබට ඉතාමත්ම අත්‍යවශ්‍ය සූත්‍ර දේශනාවක්. ඔබ මේ කොච්චර අහලා තිබුණත් අද ඔබ යන්තන පොට පාද ගන්න ඇති කියලා මට හිතෙනවා. එතනින් ඔබ ඇතුළට ගිහිල්ලා හොයලා බලන්න මොකද්ද මේ කිව්වේ කියලා. ඊට පස්සේ ඔබටත් වහ වහ මේ නිවන් මඟ අවබෝධය වී මේ ජාතියෙම පරම නිබ්බාන සුවේ සුවපත් වෙන්න කියලා අදිස්ථාන කරනවා. ඒ වගේම මේ මොහොතේ මේ සිරි සද්ධර්මය ශ්‍රවණය කිරීමට දෙවි දේවතාවුන් වගේම පරදත්තූප ජීවීන් විදියට ඉන්න අපගේ පරම ඥාතීන් මේ මොහොතේ සිහිපත් කරගන්න. ඔබ උතුම් වූ සිරි සද්ධර්මයක් ශ්‍රවණය කරලා ඔබේ තුන්සිත මේ වෙලාවේ පැහැදිලා තියෙන්නේ. තුන්සිත පැහැදුනා කියලා කියන්නේ ඔබ සංවර සීලයට ආවා කියලා. ඒ සංවර සීලය තුලින් හදාගත් කුසලය කුසල අස්ස වුණා, කුණු සලා හැරුණා, කුණු අයින් වුණා කියලා කියන්නේ ලබාගත් ඔබ කරපු මේ පුණ්‍ය ක්‍රියාව ධර්ම ශ්‍රවණය කිරීමත් ධර්මයේ දේශනා කිරීමත් දෙකම එකම වගේ පින් රැස් වෙන කුසලස්ස වෙන අවස්ථා දෙකම තියෙන උතුම් වූ කාරණා දෙකක්. එහෙමනම් සිරි සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් මම සිරි සද්ධර්මයේ දේශනා කිරීම තුලින් මේ අවස්ථාවේදී මහා පුණ්‍ය සම්භාරයක් එකතු කරගන්නට අපිට පුළුවන් වුණා. ඒ තුලින් අපි තුල තියෙන රාගය, දේශය, මෝහය කියන මෙන්න මේ බාල ගති බාල සමාගමෙන් මිදී නිදහස් වෙන්නට මටත් අවස්ථාවක් ලැබුණා. මගේ හිත ඇතුලේ ඇති වුණ ඒ පුණ්‍ය ශක්තිය කුසලයක් බවට පරිවර්තනය වී මාගේ සියලුම ඥාතීන්ටත් සියලු දෙවි දේවතාවන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා සාදු කියන්නේ. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ.
ඉදං ඕඥාතීනං හෝතු සුපිතා හොන්තු නාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ පාල සමාගමෝ තසං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සියලු සත්වයෝම උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත්ම වේවා